පුතේ ඔයා ඒලෙවලට බයෝ කරන කෙනෙක්ද? එහෙමත් නැත්නම් බයෝ කරන්න ඉන්න කෙනෙක්ද? එහෙනම් ඔයා බලාපොරොත්තු වෙනවා ඇති කවදහරි දවසක හොඳ වෛද්‍යවරයෙක් වෙන්න. හැබැයි ඔයා කවදාවත් හිතන්නේ නැතුව ඇති ඒලෙවල් බයෝ එක ඩබල් ඒටි කරන්න ඔයාට හේතු තියෙනවා කියලා. පුතේ මම කියලා දෙන්නම්, ඒලෙවල් ඔයා බයෝ කරන ගමන් ඔයාට ඩබල් ඒටි කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ මොනවද කියලා. පුතේ මම මේ ප්‍රතිලාභ කරුණු හයක් ඔස්සේ ගොනු කරලා තියෙනවා. පළවෙනි එක, පුතේ කලමනා කරන දැනුම. ඔයා හිතන්න ඔයා බයෝ කරලා රයිට් බයෝලොජි කරනවා ඇති, කෙමිස්ට්‍රි කරනවා, ෆිසික්ස් කරනවා, ඔයා හොඳ රිසල්ට් එකක් අරගෙන ඔයා යනවා කොළඹ මෙඩිකල් ෆැකල්ටි හරි රයිට් වෙන යුනිවර්සිටි එකක මෙඩිකල් ෆැකල්ටි හරි ඔයා යනවා. ඊට පස්සේ එළියට එනවා ඩොක්ටර් කෙනෙක් වෙලා, මුලින්ම ට්‍රේනින් ඩොක්ටර් කෙනෙක් වෙයි, ඊට පස්සේ ඔයා ඩොක්ටර් කෙනෙක් වෙනවා. පුතේ හැබැයි ඔයාගේ මේ ගමනේ කවදාහරි දවසක රෝහලක ඔයා ප්‍රධාන වෛද්‍යවරයා වෙනවා, නැත්නම් ඒ වාට්ටුවේ ප්‍රධාන වෛද්‍යවරයා වෙනවා, ඒ රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා වෙනවා. පුතේ ඔයාට ප්‍රධාන වෛද්‍යවරයා වෙනකොට ඔයාට ඩොක්ටර් කෙනෙක් වෙන්න අවශ්‍ය තාක්ෂණික දැනුම, ටෙක්නිකල් නොලෙජ් එක විතරක් තිබිලා බෑ. ඇයි පුතේ? ඔයාට පුළුවන් වෙන්න ඕනේ මොකද්ද? හොස්පිටල් එකේ ස්ටාෆ් එක මැනේජ් කරන්න රයිට්. ඊට පස්සේ රජයේ රෝහලක නම් සහ පෞද්ගලික රෝහලක වෙන්නත් පුළුවන්. ඒ අවශ්‍ය ද්‍රව්‍ය රයිට්, අපි කියනවා මෙඩිසින් හරි, ඒ අවශ්‍ය සප්ලයි කරන්න ඕනේ ද්‍රව්‍ය, කවදද ගේන්න ඕනේ, කීයක් ගේන්න ඕනේ, ඒවට ඇප්‍රූවල් දෙන්න වෙනවා රයිට්. ඊට පස්සේ අපි කියමු ස්ටාෆ් එකේ වෙනස් වීම් තියෙනවනම් සහ බජට් එකක් තියෙනවනම් හරි, මේ ගානට කොහොමද මේක කළමනාකරණය කරන්නේ? පුතේ ඒ දැනුම මතක තියාගන්න. ඔයා ඒ ලෙවල් කරාට පස්සේ ඔයාට ඒ දැනුම ගන්න තැනක් නැහැ. ඒකට තියෙන හොඳම විසඳුම තමයි මේ කාලය ඇතුළත මේ වගේ කළමනාකරණ දැනුමක් වෙන ක්වොලිෆිකේෂන් එකක් කරන එක. සමහරක් විට ප්‍රධාන වෛද්‍යවරයා වෙන්න තනතුරක් තියෙනකොට ඩොක්ටර්ස්ලා 3-4 දෙනෙක් ඉන්නකොට ඔයාට මේ වගේ සුදුසුකමක් තිබීමම හේතුවක් වෙන්න පුළුවන් ඔයා ඒකේ මේන් ඩොක්ටර් වෙන එක රයිට්. පෞද්ගලික රෝහලක ඔයාට ඒ මේන් ඩොක්ටර් කෙනෙක් වෙන එකේ රයිට්, හෙඩ් ඔෆ් ද ඒ ඩිපාර්ට්මන්ට් ඩිවිෂන් එකේ වෙන එකේ ඔයාට එක හේතුවක් වෙන්න පුළුවන් මේක. ඒ වගේම පුතේ දෙවැනි එක මොකද්ද? ව්‍යාපාරයක් ආරම්භ කරන්න. දැන් මම මේ ඇත්තටම කතා කරන්න ඔයා වෛද්‍යවරයෙක් වෙනවා කියලාම හිතලා රයිට්. අමාරුයි තමයි, මහන්සි වෙන්න ඕනේ රයිට්. හැබැයි අනිවාර්යෙන් මම හිතනවා මේ වීඩියෝ එක බලන හැමදරුවම වෛද්‍යවරයෙක් වෙයි කියලා. පුතේ මට සාමාන්‍ය මිනිස්සෙට පටන් ගන්න පුළුවන් බිස්නස් ඕනේ තරම් ගැන කතා කරන්න පුළුවන්. හැබැයි මම කතා කරන්නේ වෛද්‍යවරයෙක් විදියට ඔයාට පටන් ගන්න පුළුවන් ව්‍යාපාර. පුතේ ඔයා වෛද්‍යවරයෙක් නම් ඔයාට පුළුවන් එක්කෝ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පටන් ගන්න රයිට්. ඔයාට පුළුවන් නැත්තම් ප්‍රයිවට් හොස්පිටල් එකක්, ලොකු හොස්පිටල් එකක් පටන් ගන්න රයිට්. එහෙම නැත්තම් සමහරක්කට ෆාමසියක් පටන් ගන්න. පුතේ මේක පටන් ගන්න ඔයාට පුළුවන්ද ඔයා ඉගෙන ගන්න ටෙක්නිකල් නොලෙජ් එක පටන් ගන්න? ඔයා මේ බයෝ ෆීල්ඩ් එකේ ඔයාට ලැබෙන දැනුමෙන් ඔයාට පුළුවන් ද පටන් ගන්න? බැහැ. ඒකට එහෙනම් මොනවද ඕනේ? පුතේ ඒකට ඕනේ ව්‍යාපාරික දැනුම. මෙන්න මේ ව්‍යාපාරික දැනුම පුතේ AAT කියන සුදුසුකමෙන් කවර් වෙනවා. මොනවද ව්‍යාපාරික දැනුම? මම උදාහරණ දෙන්නම්. පුතේ කළමනාකරණ දැනුම. ඔයාට බිස්නස් එකක් කළමනාකරණය කරන්න තේරෙනවා. ඔයා ඩිස්පෙන්සරියක් දැම්මත් ඔයාට කළමනාකරණය කරන්න පොඩ්ඩක් තේරෙන්න ඕනේ. ඔයාට HR මානව සම්පත් තේරෙන්න ඕනේ. පොඩි මාකටින් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. සමහරක් විට ඩොක්ටර් කෙනෙක් ලොකුවට අලවිකරණය කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි පුතේ යම් තාක් දුරකට එක කරන්න වෙයි. අඩුම බෝඩ් එක ගහනකොට හරි ඒක පිළිවෙලට දාන එක, ඒ කන්සෙප්චුවලි එක තේරෙන්න වෙයි. ලොකු හොස්පිටල් එකක් පටන් ගන්නවා නම් ඒකේ අලවිකරණය කරන්න විදි තියෙනවා, ඒවා දැනගන්න වෙයි. සහ ඔපරේෂන්ස් මෙහෙයුම් කළමනාකරණය කරන්න පුළුවන් වෙන්න ඕනේ.
පුතේ වාට අයවයක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. වාට මේ ඊළඟ මාසේ මොනවද කරන්න තියෙන වියදම්, ඊළඟ අවුරුද්දේ මොනවද කරන්න තියෙන වියදම්, රයිට්? වාට රෝගීන් මෙච්චරක් වගේ ආවොත් කීයක් ආදායම එයිද? එක රෝගියෙක්ගේ කීයක් විතර ඔයා ගන්න ඕනේ වෙයිද? රයිට්? මේවා තීරණය කරන්න වාට දැනුම එන්නේ වෘත්තීය සුසුකමෙන් පුතේ. ඊට පස්සේ පිරිවැය අඩු කිරීමේ ක්‍රම, රයිට්? එතකොට ඔයා රෝගීන්ට බෙහෙත් දෙනකොට, රයිට්? සමහරකට පිරිවැය අඩු කරන ක්‍රම තියෙනවා, රයිට්? එහෙම නැත්නම් ඔයාගාව නර්ස්ලා වැඩ කරන්න ඉන්නවනම් ඒගොල්ලන්ට ෂිෆ්ට් එකක් හදලා දෙන්න වෙයි, රයිට්? කොහොමද මේ කොස්ට් එක අඩු කරන්නේ පුතේ? මේ ඔක්කොම උගන්වනවා AAT වලින්. ඔයා හිතන්න පුළුවන් මේක ඇකවුන්ටින් ක්වොලිෆිකේෂන් එකක්ද? නෑ පුතේ, මේක ගිනුම්කරණයේ සබ්ජෙක්ට් තුනයි තියෙන මායික ඉස්සරහට පෙන්වන්න, රයිට්? ඊළඟට ව්‍යාපාරයක මූල්‍ය කළමනාකරණය සහ ප්‍රාග්ධනයේ සපයන ආකාරය. පුතේ ගොඩක් ડોක්ටර්ස්ලා මගෙන් අදටත් ඇඩ්වයිස් ගන්නවා. මොකද්ද? ෆන්ඩ් මැනේජ් කරගන්න. ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකට සල්ලි කොහෙන්ද ගන්නෙ සහ මේ තියෙන සල්ලි කොහොමද කළමනාකරණය කරගන්නේ? ඒ දැනුම ඔයාට ලැබෙන්නේ AAT වලින්, රයිට්? ඔයාට ලොකු හොස්පිටල් එකක් හදන්න ඕනේ නම් කොහොමද බැංකු ණයක් ගන්නවද? කොච්චර ප්‍රමාණයකටද යන්න ඕනේ? කීයක් වගේ ඉන්ස්ටෝල්මන්ට් යන්න ඕනේද? ඔයාගේ කීයක් වගේ පොලි ප්‍රතිශතයකටද යන්න ඕනේ? මේ දැනුම පුතේ ඔයාට ගන්න වෙන තැනක් නැහැ. ඊළඟට මූල්‍ය ප්‍රකාශනයක් කියවන්න සහ තේරුම් ගන්න. ඔයා ඩිස්පෙන්සරයක් හැදුවම චාර්ටඩ් ඇකවුන්ටන්ට් කෙනෙක් ඇවිල්ලා ඔයාට හදලා දෙයි ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක, මූල්‍ය ප්‍රකාශනය. ඔයා ලොකු හොස්පිටල් එකක නම් ඔයා බෝඩ් එකට යයි මේ පැත්තේ මේන් ડોක්ටර් කෙනෙක් වෙලා. ඒකේ ඩිරෙක්ටර් බෝඩ් එකේ පුතේ ෆයිනෑන්ස් ඩිරෙක්ටර් ඉන්නවා, මාකටින් ඩිරෙක්ටර් ඉන්නවා, HR ඩිරෙක්ටර් ඉන්නවා. හැබැයි සමහරක් විට ඔයා ටෙක්නිකල් පැත්තෙන්, ඔපරේෂන් පැත්තෙන් ડોක්ටර් කෙනෙක්ම විදියට ඔයා යයි රෙප්‍රසන්ට් කරන්න ඩිරෙක්ටර් කෙනෙක් වෙලා. පුතේ එතෙන්දි හැමෝම මූල්‍ය ප්‍රකාශනයේ බලාගෙන කතා කරනකොට ඔයාට ඒක දිහා බලන් ඉඳලා විතරක් බෑ. ඒක බලාගෙන ඔයාට කියවන්න එක පුළුවන් වෙන්න ඕනේ. ඒක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතෙන්දි ඔයාට මහා ලොකු ගිනුම් කරන දැනුමක් අවශ්‍ය නැති වෙයි. හැබැයි ඒ සාමාන්‍ය ගිනුම් කරන දැනුම හරි ගන්න පුළුවන් මේ AAT කියන ක්වොලිෆිකේෂන් එකේ. ඊට පස්සේ පුතේ ඔයාට අවශ්‍ය ආර්ථික විද්‍යා දැනුම ඔයාට හම්බෙනවා. මොකද ආර්ථික විද්‍යාවට විෂයක් තියෙනවා. ආර්ථික විද්‍යාව පිළිබඳ දන්නේ නැත්නම් ගොඩක් වෙලාවට තීරණ ගන්න අමාරු වෙනවා, රයිට්? ඒ වගේම උපාය මාර්ගික කළමනාකරණය, රයිට්? ඔයා හිතන්න පුතේ ඔයාගේ ඔයා ප්‍රයිවට් හොස්පිටල් එකක දැන් ඉන්නේ. ඔයා මෙතන මේකේ බ්‍රාන්ච් එකක් දාන්න යනවා, රයිට්? කොළඹ විතරයි තියෙන්නේ, අපි නුවර බ්‍රාන්ච් එකක් දාන්න යනවා. මේ බ්‍රාන්ච් එක දාන එක හොඳයිද නැද්ද? කවුරු හරි මේකේ තීරණේ ගනි. හැබැයි ඔයාට ಐಡಿಯಾ එකක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් මං වගේ කෙනෙක්ට ලක්ෂ 5ක් 10ක් ගෙවලා තමයි තීරණේ ගන්න වෙන්නේ. ඇයි? ඔයාට හයර් කරන්න වෙයි ඒ පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක්. ඕකේ. ඊට පස්සේ පුතේ බදුකරණය සහ නීතිය පිළිබඳ. පුතේ මේක ඇතුලේ බදුකරණය වා ඉගෙන ගන්නවා, ඔයා නීතිය ඉගෙන ගන්නවා, ඔයා ইনফরমේෂන් සිස්ටම් ගැන ඉගෙන ගන්නවා, තොරතුරු පද්ධති ගැන. මේ දැනුම ඔයාට අවශ්‍ය වෙනවා ව්‍යාපාරයකට සහ කළමනාකරණ ගිණුම් කරන දැනුම. ඒ කියන්නේ කළමනාකරණ ගිණුම් කරනේදී පුතේ අපි සේවාවක්නේ ඔයා කරන්නේ. සේවාවේ පටන් ගන්න තැන ඉඳලා, මිල හදන තැන ඉඳලා, සේවාවේ තීරණ ගන්න තැනට වෙනකන් හැම දෙයක්ම කතා කරනවා. ඔයා රෝගියෙක්ගෙන් ගන්න ඕනේ ගාන තීරණය කරන්නේ කොහොමද? ඔයාට ස්ථාවර පිරිවැය බලන්න වෙනවා. ඔයා ඩිස්පෙන්සරියක් දානවා නම් මාසෙට මේක රෙන්ට් එක ලක්ෂයයි. ඔයා ගන්න නර්ස්ට ගෙවනවා 30,000ක්. මෙයාට ගෙවනවා මෙච්චරයි. අන්න එක රෝගියෙක්ට සාමාන්‍ය බෙහෙත් දෙන්න මෙච්චර වියදමක් යනවා. එක්කෙනෙක්ගෙන් අතට ලැබෙන ගාන මෙච්චරයි. එහෙනම් ලෙඩ්ඩු කීයක්වත් ඔයා ගාව ඉන්න ඕනේද? එහෙම නැත්නම් රෝගියෝ මෙච්චරක් එනවනම් කීයක්ද ඔයා ලාභ හෝ අලාභ ලබන මට්ටමට වෙනකන් අපිට අතට කීයක් හරි හම්බෙන්න නම් කීයද මිල කරන්නේ? මේ ලාභ ලැබීම ගැන නෙමෙයි මම කතා කරන්නේ. හැබැයි ඔයාට බිස්නස් එකක් කරනකොට, ව්‍යාපාරයක් කරනකොට ඒ දැනුම අවශ්‍යයි පුතේ, රයිට්? ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක පුතේ, ඒ තුන්වෙනි එකට යන්න කලින් මම මේකත් පෙන්වන්නම්. මම ඔයාලට කිව්වා AAT කියන්නේ පුතේ ඇකවුන්ටින් විතරක් නෙවෙයි. මේ තියෙන්නේ AAT එකේ සිලබස් එක, විෂය නිර්දේශය. පුතේ මේ බලන්න, මේකේ විෂයන් තියෙනවා 13ක්. මේ බලන්න ලෙවල් 1 එකේ පුතේ, මේ ලෙවල් 1 එකේ ඔයාට පේනවා ලෙවල් 1 එකේ මේ තියෙන අධ්‍යයන එක, රයිට්? අධ්‍යයන එකේ විෂයන් 4යි. මේකේ පුතේ මෙන්න පළවෙනියටම තියෙනවා මූල්‍ය ගිණුම් කරන්නේ. දෙවැනියට තියෙනවා මේ දෙවැනි ලෙවල් එකේ මූල්‍ය ගිණුම් කරන්නේ. මෙන්න අන්තිම ලෙවල් එකෙත් මූල්‍ය ගිණුම් කරන්නේ, මූල්‍ය වාර්තාකරණය කියලා විෂයක් තියෙනවා. පුතේ මේ තුන විතරයි ගිණුම් කරන්නේ නැත්නම් මූල්‍ය ගිණුම් කරන්නේට තියෙන විෂයක්. ඔයා බලන්න අනිත් විෂයන් මේ ව්‍යාපාරික ගණිතය තියෙනවා. මේක ඔයාට ගේමක් නෑ. ඇයි? ඔයා A level වලට ෆිසික්ස් කරන ඔයාට ගණිත දැනුම තියෙනවා පුතේ.
මේ බල අනීට පසවාට ආර්ථක විද්‍යාව ති නොය ආර්ථක විද්‍යාව ඉගෙන ගන්නම ව්‍යාපාර පරිසරය කියන්නේ ව්‍යාපාර අධ්‍යනයට සම්බන්ධ කොටසා. ඊට පස්සෙ මෙන්න ව්‍යාපාර කලවනා කරන්නේ මේක මාකටින් ඉගෙන ගන්නවා එච්චාර ඉගෙන ගන්නවා. මෙන්න බලන්න පුතේ ව්‍යාපාර නීතිය ඔයාට අවශ්‍ය වෙන මූලිකම නීති දැනුම රයිට් බාණ්ඩයක් විකුණනවා නම් මොනවද තියෙන නීතිය? ඔයා ගිවිසුමක් අත්සන් කරනවා නම් මොනවද ඔයාට තියෙන නීති? රයිට්? ඊට පස්සේ මේ ඩිජිටල් පරිසරයේ තොරතුරු පද්ධති මේක පුතේ ඔයා A level ICT කරනවා නම් ඔයා කරන්නේ නැහැ මන් දන්නවා. ICT විෂය පතෙන් 50%ක් ආව වෙනවා. ඊට පස්සේ අන්තිමට එනකොට මේ කලමනාකරන ගිණුම්කරණය සහ මූල්‍ය මං අර කියපු කලමනාකරන ගිණුම්කරණය මූල්‍ය පාලනයන් සහ විගණනය මූල්‍ය පාලනයන් කියන එකේ පුතේ ක්‍රියාවලිය තියෙන්නේ. රයිට්? එක එක ව්‍යාපාරවල ක්‍රියාවලි ටික මේක ඇතුලේ තියෙනවා. සහ සංස්ථාපිත සහ පුද්ගලික බදුකරණේ මේ බලන්න පුතේ. ඔයාට බදු ඉගෙන ගන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම ඉගෙනගෙන තමයි ඔයා මෙතනින් සුදුසුකම ගන්නෙ. එහෙනම් මේක accounting විතරක් තියෙන එකක් කියලා හිතන්න එපා. රයිට්? තුන්වෙනි එක පුතේ මොකද්ද? plan B එකක් මේක. අපි හිතන්න හොඳ නෑ. රයිට්? හැම වෙලාවෙම අපිට 100%ක්ම හරියනවා කියලා. පුතේ මම විශ්වාස කරනවා ඔයා හොඳ ප්‍රතිඵලයක් අරගෙන ඔයා බයෝ කරලා ලොක්ට කෙනෙක් වෙයි කියලා. හැබැයි ඔයා කවදා හරි දවසක හිතලා තියෙනවද මට එහෙම වෙන්න බැරි වුණොත් මම මොකද කරන්න කියලා? පුතේ ඔයාට විද්‍යාංශයෙන් හොඳ ප්‍රතිඵලයක් ලබාගෙන ඉස්සරහට යන්න බැරි වුණොත් ඔයාට ශාස්ත්‍රීය මාරු කරන්න පුළුවන්. මම පොඩි එක්සැම්පල් එකක් දෙන්නම්. රයිට්? මේ තියෙන්නේ ගියපාර. ඒ කියන්නේ මම මේ වීඩියෝ එක කරනකොට මේ වෙලාවේ තිබ්බ ડોකියුමන්ට් එකෙන් මම මේ කියන්නේ විද්‍යාංශයේ 2022 ප්‍රතිඵල විශ්ලේෂණය පුතේ. පුතේ 2022 ප්‍රතිඵල විශ්ලේෂණේ මේ බලන්න 40,329ක් ළමයි විද්‍යාංශයෙන් උසස් පෙළ කරලා තියෙනවා. 40,000ක්. රයිට්? පුතේ මේ 40,000න් 157ක් අසමත් වෙනවා. 100ට ඒ කියන්නේ ඉතුරු ගාන 42%ක් වගේ මොකද්ද සමත් වෙනවා. සමත් වෙලා තියෙනවා පුතේ 23,178ක්. මේ බලන්න 40,000ක් ලියනවා 23,000ක් සමත් වෙනවා. රයිට්? එතනින් පුතේ ඒ තුන ගන්නවා 817ක්. 40,000න් 817ක් ඒ තුන ගන්නවා. 2%ක් ඒ තුන ගන්නවා. සමහර දිස්ත්‍රික්කවල ඒ තුන ගත්තත් මෙඩිකල් යන්න බෑ. රයිට්? මෙඩිසින් යන්න බෑ. කොළඹින් මම දන්න අය ඉන්නවා මෙඩිසින් යන්න බැරි වෙච්ච අය. රයිට්? මම මේ කියන්නේ වෙනවට නෙවෙයි plan B එකක්. රයිට්? පුතේ ගියපාර ඇත්තනම 2022 වාර්තාව තිබුණ නෑ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ. හැබැයි 2021 දත්ත වෙන විදියට 10,000ක් විතර කැම්පස් වලට ගිහිල්ලා තියෙනවා. එතෙන්දි කියන්නේ අපි මෙඩිසින්ම යනවා කියලා. සමහරකට වෙන වෙන කෝසස් වලට යන්න පුළුවන්. රයිට්? පුතේ බලන්න 40,000න් 10,000ක් යනවා කැම්පස් එකට. ඒ කියන්නේ මේ බලන්න පුතේ 40,329ක් විභාග ලියනවා, 10,038ක් කැම්පස් යනවා. ඒ කියන්නේ එක මෙඩිකල්ම නෙවෙයි වෙන මොකක් හරි එකකින්. රයිට්? මෙඩිසින් යන ගාන අඩුයි මීට වඩා. 75% ඉතුරු 75% මොකද කරන්නේ පුතේ? ඒ කියන්නේ වාගේ පන්තියේ ළමයි 4 දෙනෙක් ඉන්නවා නම් එක පේලි මේ 4 දෙනාගෙන් එක්කෙනයි කැම්පස් යන්නේ. 4 දෙනාගෙන් 3 දෙනෙක්ට යන්න පාරක් නැහැ. රයිට්? ගොඩක් වෙලාවට බයෝ කරන ළමයි මම මේ දැකලා තියෙන දෙයක් පුතේ. බයෝ කරන ළමයට යන්න තියෙන අනිත් පාරවල් ඔය තැනට යන්න එක්කෝ ප්‍රයිවට් යුනිවර්සිටි එකක මෙඩිකල් රයිට් මෙඩිසින් ඩිග්‍රී එකක් කරන්න වෙනවා. රයිට්? එහෙම නැත්නම් ඔයා පිටරට ඩිග්‍රී එකක් කරන්න වෙනවා. හැබැයි පිටරට ගිහිල්ලා කරත් ඔයා ලංකාවේ ඇවිල්ලා අන්තිම විභාග ලියන්න වෙනවා. ඒක ටිකක් අමාරුයි. ඔයාලා දන්නවා පාස් වෙන්න අමාරුයි. ලංකාවේ ගොඩක් වෙලාවට පෞද්ගලික විශ්වවිද්‍යාල නැති තරම් මේ සයිඩ් එකේ. රයිට්? ඒකේ අර ගුණත්වයේ ප්‍රශ්නයත් එක්ක හින්දා ඒක රජයේ විශ්වවිද්‍යාලවල විතරයි තියෙන්නේ. පුතේ අන්න ඒ වෙලාවට ඔයාගේ මොකද්ද plan B එක? මේ බලන්න. එහෙම වුණොත් මම මේ කියන්නේ plan A වැඩ කරොත් අවුලක් නැහැ. පුතේ plan A වැඩ කරේ නැත්නම් ඔයා මේ පැත්තෙන් double AT කරලා level 3ක් මෙවරයි. ඔයාට කැමති නම් ඔක්කොම අතහැරලා මේ field එකට ඇවිල්ලා මෙතනින් උඩට යන්න පුළුවන්. මං ඉස්සරහට හොඳ example එකක් පෙන්වන්නම්. ඔයාටම පුදුම හිතේ. right? ඔන්න පුතේ plan B එකක් තියෙනවා ඔයා bio එක double AT කරොත්. ඒ වගේම පුතේ මේක තමයි අවුරුදු 17න් right? අවුරුදු 17න් ගන්න පුළුවන් එකම වෘත්ති සුසුකම. ඒ කියන්නේ ඔයා A level කරන්නත් අවුරුද්දකට කලින් BMI CH එකට ගිහිල්ලා වෘත්තීය සුසුකමක් ගන්නවා double AT කියලා.
ඔයතොර ඒලෙවල් කරල එලියටෙනකොට ඔයාගේ CV එකේ මේක තියෙනවා. ඔට අවශ්‍යනම් මෙඩිකල් පැකල්ට යන්න කලින් අවුරුද්දක් වැඩ කල ගිය කරවාගන්න පුළුවන්. ඇයි වෘත්තිය සුසුකමත් තියෙන අපපුතිවාට රයි් මේ තමයි එක දාලාතින් උසස් පෙල් අවසන් වුනහම පුහුණු අවස්ථා තියනවා. දැම් පුතේ මම ඔයාට කියන්නම් මේක. පුතේ බයෝවලදී ඔයා කැම්පස් ගිහාම එලියටාම ඩොක්ට. මැත්ස් කරලා එලියට එනකොට ඉංජිනිය. හැබැයි පුතේ කොමස්වල ඔයා මේක කරල එලියටාවට මැනේජවත් එකවුන්ටෙන්වත් වෙන්නේ. අර ලෝ වගේ තමයි රයි ලෝ ෆැකල්ටි ගියාට එලියට එන්නේ ලෝය කෙනෙක් වෙලා නෙවෙනවා දන්නවද? එම්බෑන් ලෝ කොලේජ් යන්න ඕනි රයි්. ලෝ ඩිග්‍රිය එල්LB එකත් තිබුණොත් සමහරකට අරකේ අන්තිම අවුරුද්දරි දෙකහරි කරන්න වෙනවා. පුතේ මේ ෆීල් එකෙත් එලියටාවට ඩිග්‍රිය තිබුණට රස්සාවලට යන්න බෑ. මොනවද වෘතිය සුසුකම්ම ඕනේ. මේක වෘතිය සුසුකමක් ගැන මම කියන්නේ. පුතේ නිකමට බලන්න මේ ජොබ් වේකන්සිස් මෙන්න සම්පත් බැංකු ජොබ් වේකන්සි එක චාරට කවුන්ටන් කියලාම ඉල්ලන්න මේ බලන්න මොනවද ඉල්ලන්න මේ බල මෙන්න බලන්න මේ රික්වාමන්ස් මේ චාරට කවුන්ටන් වෙන්න ඕනේ රයි්. එම නැත්තං ACCA කොලිෆයිඩ් වෙන්න ඕනේ මේ ෆුලි කොලිෆයිඩ් චාරට කවුන්ටන් නැත්තං ACCA මෙන්න බලන්න මොනවද ඉල්ලන්න මේ රිචඩ්සන් එකේ පුතේ ඒත් එහෙමයි. ඔයා එතකොට අයිස් ඇතුළ ඩිග්‍රී එක අවශ්‍ය නැද්ද පුතේ? ඩිග්‍රී එක අවශ්‍ය වෙන සමහර තැන් තියෙනවා ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක් විදිහට ඉල්ලන සමහර තැන්වල මේ දෙකම ඉල්ලනවා. හැබැයි හොඳ ලොකු සමාගම් වලට ඉල්ලන්නේම වෘත්තිය සුසුකම්. පොඩි සමාගමක ඉල්ලන්න පුළුවන් මොකද ගොඩක් වෙලාවට වෘත්තිය සුසුකම් තියෙන අය පොඩි පොඩි සමාගම් වලට ඇප්ලයි කරන්නේ නැහැ. අන්න පුතේ ඔයාට අරපාරෙන් ගියේ නැත්තම් එක දවසක්වත් ප්‍රමාද වෙන්නේ නැතුව මේ පැත්තෙන් උඩට යන්න පුළුවන්. ඔයාගේ රිස්ක් එක වාගේ අවදානම මිනිමයිස් කරන් ඔයා ඉන්නේ රයිට්. ඊට පස්සේ මේ බලන්න සිනමන් රෙඩ් එකේ ෆයිනෑන්ස් මැනේජර් ඉල්ලන්නේ චාරට් ක්වොලිෆිකේෂන් එක නැත්නම් ACCA ක්වොලිෆිකේෂන් එක රයිට්. මේ බලන්න සොෆ්ට් ලොජික් එකේ රයිට්. මේ බලන්න ඩෙල්මේජ් ගෲප් එකේ ඒක ඉල්ලනවා ඩිග්‍රී එකක් ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක් විදියට රයිට්. ඒක අවශ්‍යම නැහැ ඇඩඩ් ඇඩ්වාන්ටේජ් එකක්. ඒ කියන්නේ අමතර ප්‍රතිලාභයක් ඔයාට හම්බෙනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඉන්ටර්වයුව එකේදී යනකොට ඩිග්‍රී එකක් තිබුණොත් හොඳයි. මේ බලන්න ඊට පස්සේ ඇසිස්ටන්ට් මැනේජර් මොකද ඉල්ලන්නේ? චාටර්ඩ් ACCA ඉවර කරලා නැත්නම් ඒකේ පාර්ට් ක්වොලිෆිකේෂන් එකක් භාගයක් විතර ඉවර කරලා. දැන් ඔයා බලයිස මම සර් කියන ඩබල් ඒටි කියන්නේ මේක කියන්නේ චාටර්ඩ් ACCA කියන නෝ පොඩ්ඩක් ඉන්න. පුතේ මේ බලන්න ජෝර්ජ් ස්ටුවර්ට් ෆයිනෑන්ස් මැනේජර් වේකන්සිය රයිට්. මේ බලන්න මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් එකේ ඩිපියුටි මැනේජර් මම නිකන් පොඩ්ඩක් වාට දාන්නේ. ෆුල් හරි පාර්ට් හරි ක්වොලිෆිකේෂන් එක ඒකත් එක්ක බැචලර් ඔෆ් ඩිග්‍රී එකක් තියෙනවා නම් ඇඩ්වාන්ටේජ් එකක්ලු. මේ බලන්න යුනයිටඩ් මෝටර්ස් එකේ ඇකවුන්ටන් වේකන්සි එක රයිට්. මේ බලන්න හේමාස් එකේ රයිට්. ඔයාලා ඩොක්ටර් කෙනෙක් වුණා නම් හේමාස් එකේ යයි ස්පෙෂලිස්ට් ඩොක්ටර් කෙනෙක් වෙලා. එහෙම නැත්නම් සමහරක්කට ඔයා හේමාස් එකට යන්න පුළුවන් ඇසිස්ටන්ට් මැනේජර් කෙනෙක් වෙලා මේ ක්වොලිෆිකේෂන් හදාගෙන. පුතේ මේ තියෙන්නේ මගේ CV එක. මම ඔයාට කිව්වනේ පොඩි දෙයක් කියන්නම් කියලා. පුතේ ඔයාට පේනවා ඇති මට ගොඩාක් ක්වොලිෆිකේෂන් තියෙනවා කියලා. ඔව් මම මේ කොමර්ස් ෆීල්ඩ් එකේ ගොඩක් ඉස්සරහට ගියා. මට ඕලෙවල් ඔයාට මේ ඕලෙවල් ඒලෙවල් රිසර්ච් පේනවා ඇති රයිට්. ඒවා මම යටින්ම දාලා තියෙන්නේ මේ පොඩියට ඔලෙවල ඒ නමයයි. මට ආනන්ද විද්‍යාලයේ ගණන් වලට ලකුණු නුනමයක් තිබුණා. ඇත්තටම විද්‍යාවට පොඩක් කැමති නැති නිසා තමයි මම මැත්ස් කරේ නැත්තේ. මොකද කෙමිස්ට්‍රි තියෙනවනේ මේ මම ඒ ලෙවල් වල ලංකා 123. ඒවා මම මෙන්න මෙහෙන් දාලා තියෙනවා. මගේ මේ උඩින්ම තියෙන්නේ මොනවද? චාර්ට් ක්වොලිෆයිඩ් ICW නැත්නම් ඉංග්ලන්ඩ් ඇන්ඩ් වේල්ස් චාර්ට් ක්වොලිෆයිඩ්. ඊට පස්සේ මම ජපුර ඇකවුන්ටන්සි ඩිග්‍රී එකක් තියෙනවා. ACCA membership එක, AAT membership එක මේ බලන්න. මේ ඔක්කොම තියෙනවා පුතේ. එතකොට ඔයාට උනත් ඩිග්‍රියක් නැතුව උනත් ඉස්සරහට යන්න පුළුවන් මේ ෆීල්ඩ් එකෙන් ගියොත්. මම ඔයාට කිව්වනේ වැදගත් දෙයක් කියලා. පුතේ මෙහෙම ගොඩක් ක්වොලිෆිකේෂන් තියෙනකොට සාමාන්‍යයෙන් හැමදාම ඔයාගේ රෙෆ්‍රි කෙනෙක් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ CV එකේ නන් රිලේටඩ් රෙෆ්‍රි වෙන්න ඕනේ. ඔයාට වඩා සීනියර් කෙනෙක්, ඔයාට වඩා උසස් කෙනෙක් රයිට්. ඔයාට පේනවනේ මගට ඇත්තටම ගොඩක් සාමාන්‍ය ලෙවල් එකට ක්වොලිෆිකේෂන් ටිකක් තියෙනවනේ රයිට්. පුතේ ඔයා දන්නවද මගේ මේ රෙෆ්‍රීස්ලා දෙන්නම මොන ස්ට්‍රීම් එකේද ඒලෙවල් කරේ කියලා? මේ ඉන්නේ මම හිටපු තැන, මම අන්තිමට මැනේජර් වෙලා හිටපු තැන KPMG එකේ මගේ බොස් රයිට්. එයා තමයි හෙඩ් ඔෆ් ඔඩිට් මිස්ටර් සුරේන් රාජකාරිය. ඒ ලෙවල් වලට බයෝ කරපු කෙනෙක් පුතේ රයිට්. ඊට පස්සේ ආ චාරට් කරලා දැන් චාරුඩු ක්වොලිෆයිඩ් ACCA ක්වොලිෆයිඩ් ACCA වල හිටපු චාමන් කෙනෙක් ලංකාවේ රයිට්. එහා පැත්තේ ඉන්නවා මිස්ටර් දිනුක පෙරේරා, මිලේනියම් IT එකේ සීනියර් වයිස් ප්‍රෙසිඩන්ට්. මිලේනියම් IT කියන්නේ අර ෆුවල් ඇප් එක හදපු, හදලා ගවර්න්මන්ට් එකට ෆ්‍රී ඔෆ් චාර්ජ් දුන්න සමාගම. පෝලිං වල මිනිස්සු ඉන්නකොට පියෝ
පෝටවි තෙක්නොලෝජික හදල දුන්න සමාගම රයි ඒක හදල දුන්න සමාගම පුතේ ඒක සීනිය වයිස් ප්‍රසිඩන් ඒ සමාගම පලවෙනි පස් දෙනගත්තුත් මෙයාඒක ඇතුළ ඉන්න ඒලෙවලට මැත්ස් කරේ කරලා එයට සීතුනක් වගේ තිබුණේ ඇයිටස චාරට පටන් ගත්තා මම ඒකයි මේ පෙන්ු එක්සාම්පල් එක ඔයාට උනත් යන්න වෙන පැති තියෙනවා රයිට් ඊට පස්සේ පුතේ මම දැන් අර මුලින් කිව්වනේ චාර්ටඩ් ACCA සීමා ගැන ඔයාබලයි දැන් කොහොමද ඔයා ඒක ගන්න පුතේ ඔයා ඩබල් AT වලින් පටන් ගත්තම ඔයාට ලොකු නිදහස් වීම ප්‍රමාණයක් හම්බෙනවා අනිත් සුසුකම් වලට ඔයා වරලත් ඝනකාධිකරණේ නැත්තම් කොමර්ස් ෆීල්ඩ් එකේ ළමයෙක් නිකන් සිහිනිය වගේ තියෙන්නේ චාර්ටඩ් ඇකවුන්ටන්සි ඔයාට පුතේ විෂයන් හතක් නිදහස් වෙනවා ඔයාට දෙවැනි අධ්‍යයනයේ විෂයන් දෙකක් ඉවර කරාම CA වලින් 150ක් ඉවරයි චාර්ටඩ් වලින් 150ක් ඉවරයි පුතේ ඔයා ACCA කරනවා ඔයාට විෂයන් හතරක් නිදහස් ඉතිරි විෂයන් 9 ඉවර කරාම 100ක් ඉවරයි. ඔයාට ඩිග්‍රියක් නැහැ කියලා හිතෙනවා නම් ACCA වල මේ හැම එකත් එක්කම සැසඳුවම විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? ACCA විෂයන් ඒ කියන්නේ ලෙවල් දෙකක් ඉවර කරාම පුතේ ඔයාට ඩිග්‍රී එකක් ඩිරෙක්ට් ගන්න පුළුවන්. ආයි වෙනම සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ ලොකුවට. රයිට් වෙනම ප්‍රයිවට් කැම්පස් යන්න අවශ්‍ය නැහැ. වෙනම බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රී කරන්න ඕනේ නැහැ. මෙතනින් ලෙවල් දෙකක් ඉවර කරාම වාට උපාධියක් ගන්නත් පුළුවන්. ඒතර වාට දෙකම හම්බ වෙනවා. රයිට්? ඒක අවශ්‍යම නෑ හැබැයි. ඕකේ. ඊට පස්සේ පුතේ සීමා පළවෙනි අධ්‍යයන නිදහස් වෙනවා. ඒ කියන්නේ 25ක් ඉවරයි. ඔයා CMA කරනවා විෂයන් 8ක් නිදහස්. දෙවැනි අධ්‍යයන විෂයන් දෙකක් කරාම CMA 150ක් ඉවරයි. කාට හරි දරුවෙට AT වලින් පස්සේ මම සීමාද ACCA ද කරන්න කියන තීරණය ආවොත් පුතේ මම නම් කියන්නේ ACCA කරන්න. ඔයා සමහරකට A level bio කරලා මේ වෙලාවේ double AT නොකර පස්සේ කරන්න හිතුණත් මම කියන්නේ ACCA හරි චාර්ටඩ් හරි දෙකෙන් එකක් පටන් ගන්න right අර ACCA සීමා කියලා මං කිව්වේ දෙකම සාමාන්‍ය එක වගේ වියදමක් යන හින්දා ACCA කෙනෙක්ට ලොකු demand එකක් තියෙනවා මේ අන්තිම අවුරුදු කාලේ මාර විදිහට growing වෙලා තියෙනවා right ඒ තමයි පුතේ ඔයා double AT කරොත් ඔයාට ලැබෙන නිදහස් stream පුතේ AAT normal track එක ගියොත් ඔයාට පළවෙනි අධීර කරන්න මාස 6ක් යනවා දෙවෙනි අධීර කරන්න මාස 6ක් යනවා තුන්වෙනි අධීර කරන්න මාස 6ක් යනවා AAT ඉවර වෙනවා මාස 18 right ඔයා පුතේ fast track එකේ ගියොත් ඔයාට ඕනේ නම් ඔයා බයොත් කරන හින්දා මං හිතනවා ඔයා හොඳ ලකුණු හොඳ රිසල්ට්ස් තියෙන ළමෙක් වෙන්න ඇති ඕ ලෙවල් වල එහෙම ඔයාට සමහරක් විතර ඕන නම් ලෙවල් 1 2 එකට ඉවර කරන්න පුළුවන් අපේ එහෙම ළමයි ඉන්නවා පළවෙනි සහ දෙවෙනි අධීර ඒ කියන්නේ විෂයන් 8ක් මාස 6න් ඉවර කරනවා ඊළඟ අන්තිම අධීරත් මාස 6න් ඉවර කරනවා අවුරුද්දෙන් AAT ඉවරයි පුතේ අවුරුද්දෙන් AAT ඉවරයි right මේ බලන්න අන්න එහෙම කරොත් පුතේ ඔයාට මේක කොට දා ගන්න පුළුවන් පුතේ මම මේ කතා කරේ onlineaccounting.lk ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී විදියට සහ මම ගුරුවරයෙක් ලෙක්චරර් කෙනෙක්. ඒතර ඇත්තටම A level වලට බයෝ කරන ගමන් ඔයාට කොහොමඩවත් වෙන තැනක double AD class යන්න බෑ. මොකද බයෝ class cut කරගන්න බෑ. ඔයාට chemistry class එක cut කරන්න බෑ. physics class එක cut කරන්න බෑ. හැබැයි ඔයාට පුතේ සතිය ගානේ වීඩියෝ අපි publish කරනවා කිසිම කරදරයක් නැතුව A level පන්ති වලට බාධාවක් නැතුව ඕන වෙලාවක ඉගෙන ගන්න පුළුවන්. onlineaccounting.lk තමයි ආසියාවේම සම්මානලාභී වෘත්ති අධ්‍යාපන ආයතන. ඉතින් හැමපාරම හොඳම ප්‍රතිඵල බිහි වෙන්නේ අපේ සාමාන්‍යයෙන් ළමයි 8 දෙනෙක් එක්කෙනෙක් වගේ ඒ හතරම ගන්නවා අපේ පාස් වෙනවා 99%ක් විතර 1%ක් වගේ තමයි ෆේල් වෙන්නේ ගොඩක් කාලවලට මේ වීඩියෝස් එහෙම හරියට බලපු නැති ළමයි. ඒක නිසා මම ආරාධනා කරනවා ඔයා පුතේ A level bio එක ඇත්තටම double AT කරන්න මේ තීරණේ ගත්තනම් ඔයා එකතු වෙන්න බොහොම සාධාරණ මුදලකට ඔයාට double AT ඉවර කරන්න පුළුවන්. මං ඉවර කරන්න කලින් ඔයාට මේක කියන්නම් පුතේ ලෝකේ තියෙන හොඳම වෘතීන් දෙක එකක් තමයි ගුරු වෘතිය අනිත් එක තමයි වෛද්‍ය වෘතිය. මම අද ආඩම්බර වෙනවා ගුරු වෘතියේ නියැලෙන පුද්ගලයෙක් විදියට ගුරුවරයෙක් විදියට අපි කරන්නේ ළමයෙක්ට හරි මාර්ගය පෙන්වන එක. ඒකයි මේ බයෝ කරන ළමයිටත් මේක කරන්න පුළුවන්. දේවාට පෙන්වුවේ ඒ වගේම ඔයා තෝරගෙන තියෙන්නේ වෛද්‍ය වෘත්තිය. ඇත්ත ටිකක් අමාරුයි වෛද්‍යවරයෙක් වෙන්න මහන්සි වෙන්න ඕනේ. අනිත් ස්ට්‍රීම් වලටත් වඩා ටිකක් අමාරුයි. ඔව් හැබැයි පුතේ මහන්සි වෙලා වෛද්‍යවරයෙක් වුණොත් ඔයාට එතනින් දෙන්න පුළුවන් සේවාව ඇත්තරම මිල කරන්න බෑ. ඉතින් ඔයා තෝරගෙන තියෙන හොඳ වෘත්තියක් මම සුබපතනවා ඔයාට හොඳට ඉගෙනගෙන කවදාහරි මම හිතනවා ලංකාව ඉදී කියලා ලංකාවට සේවය කරන්න පුළුවන් හොඳ වෛද්‍යවරයෙක් වෙයි කියලා සහ ඒත් එක්කම ඔයාට මේ කලමනාකරන සුසුසුකම් අරගෙන වාගේ කලමනාකරන හැකියාවත් වර්ධනය වෙයි කියලා. එහෙනම් පුතේ ඔයාලා හැමෝටම සුබ පතනවා.
මම හෂාන් වඩුගේ onlineaccounting.lk.